අධ්‍යාපන මිනුම් මැගීම විෂය යටතේ තවත් ඔබ වෙත යොමු කර හැකි ගැටලුවක් පිළිබඳ සාකච්ඡා කරන්න මා බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්نين ඔබකින් කොටස් තුනක් ප්‍රශ්නයේ ඇතුළත් වෙනවා. අපි බලමු මේ ප්‍රශ්නය මොකක්ද කියලා. වාචික පරීක්ෂණ හා ලිඛිත පරීක්ෂණ ලෙස පරීක්ෂණ බෙදා වෙන් කිරීමේ භාවිත වන පදනම කුමක්ද? පළවෙනි කොටසෙන් අහන්නේ වාචික පරීක්ෂණ හා ලිඛිත පරීක්ෂණ ආකාරයට මේ පරීක්ෂණ බෙදා වෙන් කිරීමේ පදනම කුමක්ද? දෙවැනි කොටස තමයි බහුවර්ණවන් තැනිය හැකි ආකාර පහක නම් කරන්න. පහක් නම් කරන්න. බහුවර්ණ වන් තැනිය හැකි ආකාර පහක් නම් කරන්න. තුන්වෙනි කොටස තමයි යම්කිසි විෂයක ශිෂ්‍යතාදනය මැනීම සඳහා රචනා වර්ගයේ වනු යොදා ගැනීමේ වැදගත්කම උදාහරණයක් සහිතව පැහැදිලි කරන්න. යම්කිසි විෂයක ශිෂ්‍යතාදනය මැනීම සඳහා බහුවර්ණ යොදා ගැනීමේ වැදගත්කම උදාහරණයක් සහිතව පැහැදිලි කරන්න. හොඳයි, අපි බලමු මේ ප්‍රශ්නයට පිළිතුරු කොයි ආකාරයෙන් සැපය යුතුද කියලා. මුලින්ම අපි බලාපොරොත්තු වෙන පළවෙනි කොටසද වාචික පරීක්ෂණ ලිඛිත පරීක්ෂණ ලෙස වර්ගීකරණය කිරීමේ පදනම. එකක් තමයි පදනම පිළිතුරු සපයන්නා පිළිතුරු සපයන ආකාරය. පිළිතුරු සපයන්නා පිළිතුරු සපයන ආකාරය පදනම කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවා නම් පිරික්සෙන්නා ප්‍රතිචාර දක්වන ආකාරය. පිරික්සෙන්නා වාචික පිළිතුරු සපයන පරීක්ෂණ වාචික පරීක්ෂණ ලෙස, ඒ වගේම ලිඛිත පිළිතුරු සපයන පරීක්ෂණ ලිඛිත පරීක්ෂණ ලෙස හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි කොටසෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බහුවර්ණ වනු සකස් කිරීමේ ක්‍රම පහ මොකක්ද කියන එක. ඒ පහ තමයි: 1. ප්‍රශ්න වර්ගය, 2. අසම්පූර්ණ වාක්‍ය වර්ගය, 3. ප්‍රතිෂේධනාත්මක වර්ගය, 4. සම්බන්ධීකරණ වර්ගය, 5. ආදේශ වර්ගය. අපිට පැහැදිලි ඇති දෙවෙනි කොටසට පිළිතුරු. ඊට පස්සේ අපෙන් අහනවා ශිෂ්‍ය සාධනය මැනීම සඳහා රචනා වර්ගයේ වනු යොදා ගැනීමේ වැදගත්කම උදාහරණයක් සහිතව දක්වන්න. එතකොට මේ ශිෂ්‍ය සාධනය යම් කිසි විෂයකට අදාළ ශිෂ්‍ය සාධනය මැනීමේදී රචනා වර්ගයේ වනු යොදා ගැනීමේ වැදගත්කම විදිහට අපිට පළවෙනි කරුණ විදිහට හඳුන්වන්න පුළුවන් සිසුන්ගේ නිර්මාණශීලීත්වයක හැකියාව සංවර්ධනය වීම. ඒ රචනා වර්ගයේ වනු යොදා ගැනීම නිසා සිසුන්ගේ නිර්මාණශීලී හැකියාව වර්ධනය වෙනවා. ඊළඟ කරුණ තමයි තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව. තර්කානුකූලව ඉදිරිපත් කිරීමේ හැකියාව සහ අවබෝධයෙන් ඔබ්බට වූ ඉහළ ප්‍රජානන හැකියාවන් සංවර්ධනය වීම. මෙන්න මේ වගේ කරුණු අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්. මා හිතන්නේ ඔබට ඒ කොටස් පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නට කියලා.